ලංකාව සාකුවේ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන ටෙස්ට් තරගය ගාල්ලේදී පැවැත්වෙනවා. එහි පසුන දිනය ක්‍රියාත්මක වන්නේ උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පන්දුවට පහර දීමට පැමිණියා. හතරවන දිනයේ අවසානයේදී ලකුණු පුරව සටහන් වුණේ ලකුණු 328යි කඩළු 8ක් විදිහට පන්දු වාරයේ 119ක් තුල. එසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 345යි කඩළු 9ක් වන විට ඉනිම අත්හිටවනවා. අද උදෑසන පන්දු වාරය 121යි පන්දු 4ක් නැත්නම් පන්දු වාර 3ක් වගේ ප්‍රමාණයක් තමයි අද උදෑසන යවන්න ලබන්නේ. කොදෙව් කණ්ඩායම විසින් ලකුණු 17ක් වැනි ප්‍රමාණයක් එකතු කරගන්න ලැබුවා ශ්‍රී ලංකා කණ්ඩායම. ලකුණු 297ක ඉලක්කයක් තිබෙනවා කොදෙව් කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය කිරීමට. පස්වන දිනේදී මේ විශේෂම කාරණය වන්නේ ඊයේ දිනේදී 9 වෙනි කඩුල සඳහා ශ්‍රී ලංකා වාර්තාව බිඳහෙලීමට හැකියාවක් ලැබුණ නැහැ. ලසිත් ඇඹුල්දෙනියට සහ ධනංජය සිල්වාට දෙවන ස්ථානයේ සිටියේ. නමුත් අද උදෑසන වෙන විට ඔවුන් වාර්තාව බිඳහෙලීමට සමත් වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා වාර්තාව බවට පත්වන්නේ ලකුණු 124ක් 9 වෙනි කඩුල වෙනුවෙන් ඒ ධනංජය සිල්වා සහ ලසිත් ඇඹුල්දෙනිය සමග. මීට පෙර අජන්ත මෙන්ඩිස් සහ තිලාන් සමරවීර 2010 දී ලකුණු 118ක් වාර්තාව ලෙස සඳහන් වන්නේ. වසර 11කට පසුව 9 වෙනි කඩුල්ලේ සම්බන්ධතා වාර්තාව බිඳහෙලීමට සමත් වන ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලේදී. කෙසේ වෙතත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට පළවෙනි භාගය, දෙවැනි භාගය සහ 3 වෙනි භාගය කියන සෙෂන් 3ම තිබෙනවා අද දිනේදී. මෙම ලකුණු 297 හඹාගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබෙයිද නැතිනම් තරඟයේ ජයපරාජයෙන් තොරව නිමා වේවිද යන්න අද දිනේ අවසානයේදී අපට දැක ගැනීමට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.